ඉතින් පින්වතුනි ඕව තැන්වල වැරදුනා නම් අපිට ගොඩක් වරදිනවා පින්වතුනි එකක් වැරදුනා වැරදෙන්න පුරුදු වෙනවා මේක ඊට පස්සේ ඕම වෙනකොට ආයි ඊට පස්සේ අපි සමහර අපි කැලවලුනේ ඉන්න පුළුවන් හැබැයි ලං වෙනකොට ආශ්‍රය කරනකොට එක පාටම තේරෙනවා අර ඇතුලේ තියෙන සුද්ධ වෙච්ච නැති ස්වභාවය මතුවෙනවා ද්වේෂය නම් ඉතින් පින්වතුනි මේවා අනිවාර්යයෙන්ම අපි මෙහෙම සුද්ධ වෙවි ඒ පා ඒවා අපි රෙකග්නයිස් කරන්න ඕනේ අපිට කාගෙර වැරදි පේනකොට මේක අපේ ද්වේෂය කියලා එහෙම හිතුවිලි අඳුර ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ දැන් මට මේ පාරත් ඔය කැලෙයිදී එක්කෙනෙක් ගැන වැරදි කළා තියෙනවා තමයි ඒ කට්ටිය ඒ වැරදි කරපු කෙනෙක් මට පේන්න පටන් ගත්තා සාමාන්‍යයෙන් මට දැන් අවුරුදු ගණන් ද්වේෂය කියන එක මට පෝස්ට් කරන්න පුළුවන් ඒක නෑ කීන්ති අර කෙනෙක් වැරදි මේ කෙනෙක් නරකට හිතන එකක් අවුරුදු දැන් ගණනාවක් අවුරුදු 30ක් විතර 18 වයසින්ද රාගය නම් වෙනම ප්‍රශ්නයක් ඒවනම් සෑහෙන ප්‍රශ්න ඇතිවිවි ආපු ගමනක් තියෙනවා කොහොම හරි මේ මේ මේක හරි කලාතුරකින් ආවේ නිකම් වද දෙන්න මෙයා වැරදි කියලා පේන එක දැන් මම දන්නවා මේක වැරදි මෙහෙම මෙහෙම මට වැරදි පේන එක භාවනා හැබැයි මේක වද දෙනවා මෙයා හරි ඉතින් මට ටිකක් එනවා මම කොළඹ ගිහලා පොඩ්ඩක් මේ ඒ ගැන මේවා කියන්න ඕනේ හරි මොකක් හරි අර එහෙම කරන්න ඕනේ කියලා දෙයක් හිතට එනවා අපින් දැන් අපි ওই ගොඩාක් දේවල් ඔහොම කරන්නේ ඔහොම තමයි දැන් ඒක එනවා ආවට මම ඔහොම ඉන්න දීලා ওই සිතුවිල්ලට අර මගේ තාම අර කටයුතු කර කර ගියා ඒ කියන්නේ මේ විඥානේ මේ රූපය මේ සකස් වෙන හැටි ඒක බුදුහාඳුනගේ තියෙනවා මේ මාර්ගඵල ලැබවන විදර්ශනා කරන දේශනා ටික ඒවම බල බල ඔහොම ගියා ස්කන්ධ වර්ගය කියලා කියන සම්විතනිකායේ සලායතන වර්ගය ඌව තමයි ඕක අර රූප වේදනා සංඥා හැටියට විවිධාකාරයෙන් මේක මෙහෙම බලවපු බුදුහාඳුරු කියවපු දේශනා ටික. ඒවා අතීතෙද දාලා අනාගතෙද දාලා ඔක තියෙන ක්‍රමයක් වින්නතන ඕවලින් අනිත්‍ය සංඥාව ඇක්ටිවේට් වෙනවා. අනත්ත සංඥා මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් අර ඒක මට ටිකක් නිග්ලෙක්ට් වෙලා තිබ්බා මම ඔය මිනිසුන්ට බන කියන්නේ නැත්තුව තිබ්බේ මට ඒව ටිකක් කම්ප්ලීට් කරන්න ඕනේ මම තරුණ කාලේ කරපු විදියට. ටිකක් අර සමාධියටම බර වෙලා කලක් තිස්සේ දැන් මෙහෙම යවුණා. ඉතින් දැන් ඕකේ කරන ගමන් තමයි ඒ කරනකොට ආයි හොඳටම තේරෙනවා පොඩ පොඩ ඒවා මම බල බල යනකොට එක පාටම තමන් දිහා පේන්න පටන් ගන්නවා තමන් කියන ඇහැ කන නාසය දිව ශරීරය මේ දේවල් අර පොඩ හිමීටේ ඒක මනස සෙටල් වෙලා ඒකම පොඩ්ඩක් කල්පනා කරනකොට තමන්ට එක පාටම මේක එක්ස්ටර්නල් දෙයක් මේක තමන්ට බාහිර එකක් මම නෙමේ මේක ඈතින් වගේ අර එක පාටම සිතුවිල්ලක් දෙම පේන්න පටන් ගන්නවා කොච්චර සහනයක් දේ වෙලාවේ ඉතින් මම එහෙම කර කර ගිය හින්දානේ ඔය සිතුවිලි ගැන හිත හිතාර නිවුස් ආහාරි මෙහෙම සූම් වලව සම්බන්ධ වෙවි හරි හිටියනම් ඔය පේනවා තමන් හිත බලා ගන්න පුළුවන්ද පින්වතුනි ඒක වෙන්නේ නැහැ ප්‍රැක්ටිස් එකක් කරන්න වෙන බුද්ධ වචනේ ගයිඩ් එකක් හැටි තියාගෙන ඉවසගෙන තමන් ගර ඩොපමින් වලින් සුද්ධ වේගන දැන් ඔය කොහොමද දැන් මෙහෙම මම මේවා පාවිච්චි නොකරත් මෙහෙම සම්බන්ධ නොවුනත් මේ ටවුන් වල හැසිරිච්චේවල ලයිට් තරම දැකපේවල අර ඇති වෙලා තියෙනවා මේ වැල්ලවත්ත පොඩ්ඩක් වැඩම කරන් යන වෙලාවලදී අර හොමෝම ටවුන් වල වැඩිච්ච කොච්චර ඉන්ද්‍රිය සමර සීලය රැකගෙන ගියත් හිමීටි හිමීටි රිංගපු මේ වින්දන තියෙනවා ඉතින් ඒවා දැන් අර කැලේදී එක පාටම දවස් දෙක තුන යනකොට ටිකක් වෙලා යනවා ඒක ඩිටොක්ස් වෙනවා තීන වැඩි වෙන්නට වඩා නිදිමත එනවා නිදිමත වඩා කෑම දානේ වන්දනකට ආශාව එන්න බලන්න ඔක දවස් දෙක තුනක් තියෙනවා තිබිලා අන්න හෙත් සිට සෙටල් ඩවුන් වෙනවා සෙටල් ඩවුන් වෙලා තමයි අර බුද්ධ වචනේ මම මේවා දන්නවා ඉස්සර මම මේවා කරනකොට එහෙම ටියුන් වෙන සංඥාව සිවුම් වෙන්න ඕනේ ඒක සිවුම් වුණාම තමයි අපිට අර අර විදියට මේ මෙනී කරන්න පුළුවන් මොලයක් හැදෙන්නේ ඒක ධර්මයේ තියෙන මුළු විශ්වයේම මුළු පැවැත්මම තියෙනවා පින්වතුනි ඒ කනෙක්ට් වෙලා යන හැටි මේ හය ඉන්ද්‍රියන් වලට අපි හිස් කරලා ගත්තොතින් හිස් වෙලා ගත්තොතින් කළුවරකින් මෙහෙම ස්පර්ශය වෙනකොට මෙහෙම ඒක බලන්න ඕනේ ලෝකේ නැතුව ලෝකේ හැදෙන හැටි අර ඒ විදිහට කන්ටෙම්ප්ලේට් කරන්න ඕනේ පින්වතුනි ඒව විඥාණය එනකොට ෆීලිංග්ස් එනවා ෆීලිංග්ස් වලට අපි ප්ලෙසන්ට් වලට ප්ලෙසන්ට් ෆීලිං දැනීම් වලට අපි ලෝභ කරනවා අන්ප්ලෙසන්ට් ඒවට ද්වේෂ කරනවා න්‍යූට්‍රල් ෆීලිංග්ස් වලට අපි මොකද මේ මෝහෙන් අපි නිකන් හිටියත් ඔහොම ඒක අවධානයෙන් නැතුව අන්න ඔහොම නිරන්තරයෙන්ම ඔක ෆාස්ට් එකකින් වෙනවා සුපර් ස්පීඩ් එකකින් වෙනවා දැන් මේ කතා කරනකොට එතකොට අර මෙහෙම මෙහෙම සංසුන් කරගෙන සමාධිගත කරන් හිමීට මේක මනසින් කල්පනා කරන එකක් තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය මම ඒකට පොඩි මේ උදාහරණයක් කරන්න දැන් මොකද දැන් මේ භාවනා කරන ප්‍රැක්ටිසස් වලදී පින්වතුනි මට තේරෙනවා අන්ත දෙක වලට යනවා කට්ටියක් ඉන්නවා අන්ත කියන්නේ මෙහෙමයි
ඔය දැන් හිත හිතුවිලි බල බල ප්‍රැක්ටිසස් කරන කට්ටියක් ඉන්නවා. ඒක ප්‍රායෝගිකව වැඩ කරනවා මේ කාලේ. මොකද හිතුවිලි අපිට ගොඩයි. අර වැඩි අපේ ගෙවල් දොරවල් වල අර ඒවස් අපි ගෙවල් දොරවල් වල අපේ වැරදි දකින්නේ ඒවා වෙනස් කරන්නේ නැතුව ඔය ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි කොහොමද හැසිරෙන්නේ මහත්යත් එක්ක නෝනත් එක්ක ළමයිත් එක්ක අපිට කොහෙද කේන්ති යන්නේ අපි කොහොමද වැරදියට මේ වචන ක්‍රියාව සිතුවිලි වෙන්නේ අර ඒව සුද්ධ නොකර සමාග කට්ටිය ඒක හිතනවා ඒක ඔක්කොම කැන්සල් වෙනවා මේ භාවනා ටෙක්නික් එක ප්‍රැක්ටිස් කරාම කියලා. එතකොට ඒකේ ගොඩක් පිට එනවා මම දන්න විදිහට නම් සිතුවිලි බලන එක ටක් ගාලා වැඩ කරනවා. මොකද අර වැරදියට හැසිරලා හැසිරලා අර සිතුවිලි එතකොට වැඩි වෙනවා තමයි. සිතුවිලි එන්න එනකොට ඒක බලහනි කියම ඔන්න චුට්ට චුට්ට සංසිඳීමක් වෙනවා. අන්න ඒකනම් ඒක සාමාන්‍ය ගොඩක් අය ඒක භාවනා වාහනේ සනීපයක් වුණා කියලා වගේ ඒ ප්‍රැක්ටිස් එකකට යනවා. ඒක හොඳයි. ඉතින් ඒක හරි කරන එක හොඳයි. හැබැයි මේක අපිට වද දෙන අපි වෙනස් වෙන්නේ තත්ත්වෙක තාම පවතින අපි